අයිබෝවන් මම ජෝතිර්වේදී KAU සරච්චන්ද්‍ර. මම මේ වීඩියෝ එක කරන්නේ ලංකාවේ ඉඳලා නෙමෙයි. මම මේ වන විට ඉන්නේ රුසියාවේ. මේ වන විට මම රුසියාවේ හීලින් පාඨමාලාවක් හදාරමින් සහ ඕරා තාක්ෂණය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කරමින් ඉන්න අතරේ තමයි මට හිතුනේ මේ ජනවාරි මාසේ 24 වෙනිදා සිදුවෙන සෙනසුරු මාරුව ගැන මගේ හිතවතුන් දැනුවත් කරන්න. විශේෂයෙන්ම මගේ YouTube channel එකේ ඉන්න subscribersලා ඇතුළු සියලු දෙනා මගේ හිතවතුන් දැනුවත් කිරීමටයි මම මේ සෙනසුරු මාරුව පිළිබඳ වීඩියෝ එක කරන්න සූදානම් වුණේ. මේ දිනවල මා Facebook එකේ දකින්නත් නැහැ. ඒක නිසා බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා මම ඉන්නේ කොහෙද කියලා. නමුත් මේ වෙලාවට මම විදේශගත වෙන්නේ මාස කිහිපයක් යුරෝපා සංචාරයක් තව ඉදිරියට තියෙනවා යුරෝපේ රටවල් කිහිපයකට. මේ ඕරා තාක්ෂණය පිළිබඳ වැඩමුළු වලට සම්බන්ධ වීමට සහ ඒ පිළිබඳ දැනුවත් වීමට අදහස් කිරීම නිසා ඉදිරියටත් ඔබට මාව ලංකාවේදී හමු වීමේ හැකියාවක් නැහැ. අපි මේ සෙනසුරු මාරුව ගැන පොඩ්ඩක් කතා කරමු. මේ පාර අවුරුදු 30කට පස්සේ සෙනසුරු ග්‍රහය තමන්ගේම මකර රාශිය එහෙම නැත්නම් ස්වක්ෂේත්‍ර රාශියට ගමන් කරනවා. මේක විශේෂ තත්ත්වයක්. මේ 24 වෙනිදා 9:56ට තමයි සෙනසුරු මකර රාශියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ වගේම රවිට අය උත්තරසර නැකතට ගමන් කරනවා. සාමාන්‍ය රවි ග්‍රහය වසර දෙකමාරක් තුනක් අතර කාලයක් එක රාශියක ගමන් කරනවා. මේ අවුරුද්දේ මේ මාසේ 11 වෙනිදා සෙනසුරු මේ මකරෙම වක්‍ර වෙනවා. ආයේ සැප්තැම්බර් මාස 29 වෙනිදා මකර රාශිය නැවතත් පෙර ගමනට නිවෘත ගමනට ලෑස්ති වෙනවා. ඒ වගේම 2021 වසරේත් මේ මාසේ නැවත සෙනසුරු වක්‍ර වෙලා ඔක්තෝබර් මාසේ නැවත නිවෘත වෙලා 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා සෙනසුරු හුම්බෙට ගමන් කරලා නැවතත් මකරට එනවා ඒ අවුරුද්දෙම. ඉතින් මේක ටිකක් සංකීර්ණ ගමනක්. මම දැක්ක සමහර පුවත්පත්වල ජ්‍යොතිෂ්‍ය පුවත්පත්වල ඒ වගේම YouTube නාලිකාවල මේ සෙනසුරු මකරට යන එක ඉතාමත් හොඳ තත්ත්වයක් විදිහට රටට සහ ජනතාවට. ඒක මට නම් එහෙම පෙනෙන්නේ නැහැ. සෙනසුරු මකරට ගමන් කිරීම වුණාට මේ විලාවේ සෙනසුරු ගමන් කරන නැකත් අනුව ඒක ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සෙනසුරු ගමන් කරන නැකත අනුව තමයි සෙනසුරු තමන්ගේ අරමුණ ඉෂ්ට කරන්නේ. විශේෂයෙන්ම රවිතය උත්තරසර නැකතේ ගමන් කිරීම විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක්. සෙනසුරු ගමන් කරන නැකත අනුව මේ සෙනසුරු ගමන් කරන නැකත අනුව මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ විශේෂයෙන්ම රවිගේ නැකතක ගමන් කරන නිසා. ඒ වගේම ලංකා කේන්ද්‍රයේ කුම්භලක්ම ලංකා කේන්ද්‍රයේ සෙනසුරු ගමන් කරන්නේ 12 වෙනිදා. මේ සෙනසුරු 12 වෙනිදා ගමන් කරන මේ අවුරුද්දත් ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපතිව සෙනසුරු වුණාට සෙනසුරුට එච්චරම හොඳයි කියලා කියන්න බෑ. ඒක නිසා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න වලට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෙනසුරු දුකට අධිපති හැටියට වැයවීම අධික කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් තමන් සතු දේවල් තමන්ට විශේෂයෙන්ම රටවැසියන්ට තමන්ගේ ජාතික ධනේ වැනි දේවල් අහිමි වෙන තත්ත්වයක් පත් වෙනවා. ඒ වගේම රටේ ණය බර වැඩි වෙලා විදේශ රටවල් වලට ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ ජාතික ආදායම මදි වෙන තත්යකට පත් වෙනවා. තමන්ගේ ණයතික ගෙවා ගන්නවත් බැරි තත්යකට පත් වෙන එක නිසා මේ ගමන රටට කොහෙත්ම හිතකරයි කියලා කියන්න බෑ. ඒ වගේම රටේ ජනතාවටත් මේ තත්ත්වය එච්චරම හිතකරයි කියලා කියන්න බෑ. තමන්ගේ ජන්ම කේන්ද්‍රවල සෙනසුරු ගහය තරමක් හෝ යහපත්ව හිටපු අයට තමයි මේන් තරමක හෝ වාසියක් ඇති වෙන්නේ. එතකොට අපි බලමු ඊළඟට මේ සෙනසුරු ග්‍රහයාගේ මේ මකර රාශියේ ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ලග්න වලට කොහොමද මේක බලපාන්නේ කියලා. ඔබගේ ලග්න වලට මේක බලපාන්නේ මම කියන්නේ මේක සාමාන්‍ය විදිහට සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඔබ ඔබගේ ජන්මපතේ සෙනසුරු හිටපු ආකාරය අනුව ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවක් තුලින්ම මේ කරගත හොත් තමයි වඩාත් සුදුසු වෙන්නේ.